මෙමාගේ දෙවැනි සංචාරක සටහන. ඒ දෙසැම්බරේ කොහුල්ලාර ගම්මානයට ගියේ මම ඊළඟට ගියේ උත්තරට. ඒක මම කාලයක් තිස්සේ යන්න බලාපොරොත්තු වෙලා හිටපු ගමනක්. බුත්තල කියපුවාමම පොඩි කාලේ ඉඳලා මගේ හිතේ මොකද්ද අරුම පුදුම පුරුද්දක් සුවිශේෂීතාවයක් ශුද්ධවන්ත භාවයක් දැනුණා. ඒ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි එහෙම් මෙහෙම් කණින් කොණින් ඇහිච්ච දේවල් වලින් දැනගත්තු කුඩා මට පරමාදර්ශී වීරයෙක් වෙච්ච ප්‍රාණ පරිත්‍යාගී වරේක්සේ දැනුණු මයිකල් රොඩ්රිගෝ පියතුමා හින්දාමයි. මේ මම ෆාද මයික් බලන්න ගිය ගමන. අපේ කාලේ ප්‍රාණ පරිත්‍යාගී වරයා සොයා ගිය ගමන. මේනි ෆාද මයික් 1927 දෙහිවල ඉපදිලා 1987 බුත්තලදී තවමත් හඳුනා නොගත් රාජ්‍ය අනුග්‍රාහී තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරකින් මිය ගිය නිමලමරිය නිකායක පියතුමෙක් වෙලා දේව ධර්මය දර්ශනවාදය දෙස් විදෙස්හි උගෙන ඉගැන්වූ උපාධිධාරී ප්‍රකට මහාචාර්ය ගුරුවරයෙක්. ජාතික දෙව්සත්තලේ පූජක භූමියේ නියලී හිඳ ඒ සියලු පදවිතානාන්තර තාපසාරාමික සුවපහසු ආදී සියල්ලේ නිස්සාරය දැක දැන ඒ හැරදමා බුත්තල පැමිණි මාංශගත වූ මනුෂ්‍ය පුත්‍ර ස්වභාවයටම නතුව මිනිසුන් අතර මිනිසෙකුව නැවත ඉපිද මිනිසුන් අතර මිනිසෙකුවම හිඳ මිනිසුන් වෙනුවෙන් නැගී සිටි තමකම අත්හල මහා ආදරයේ ශුද්ධ වූ ශ්‍රී ලාංකික උදාහරණය වෙච්ච ෆාද මයික්. මට යාන්තම් මතක තියෙන මගේ පොඩි කාලේ විශ්වවිද්‍යාල ක්‍රිස්තියානි ව්‍යාපාරයත් ලංකාවේ තරුණ ක්‍රිස්තියානි ව්‍යාපාරයත් එවකට උන් තරුණ පියතුමන්ලා කීප දෙනෙක්ගේද අභිප්‍රේරණෙන් අලුත් ජවයකින් අලුත් හැඩයකින් වැඩ කරමින් නමට මතකයි. විකල්පීය ක්‍රිස්තියානියක් ඔවුන් යෝජනා කරමින් හිටියා. 80 අග 90 මුල වගේ කාලවල විප්ලවීය දේශපාලනික තරුණ උනන්දුවත් සිදු අසාධාරණ දේශපාලන ඝාතනවල පරමාදර්ශී වීරත්වයත් තරුණ විප්ලවීය ගුණයත් මේ ක්‍රිස්තියානි ව්‍යාපාරයට කාන්දු වෙලා තිබුණා. ඔවුන්ගේ රැඩිකල් කතාබහ ආකර්ෂණීය වුණා. විරෝධාකල්ප දරන සියල්ල විවේචනය කරන වාමාංශික ගුණයකින් ඔවුන් නිතර උදාහරණයට ගත් චරිතයක් වුණේ ෆාද මයික්. ඔවුන්ගෙන් යන්තම් අඳුනගත්ත ෆාද මයික් වැඩ කරපු විදිය පිටිපස්සේ තිබුණු ජීවත් වෙච්ච විදිය පිටිපස්සේ තිබුණු උන්නාස හිතපු විදිය හොයාගන්න මම කාලයක් උත්සාහ කෙරුවා. අප ගැන මදකුත් නොතකා කැපවි ඔබ සඳහා ගෙවනට අප දිවි සමිදේ අප සිත් පාදන්නේ. මම සුබසෙත් ගෙදරට ගියා. බැලු බැලුට උන්නාසගේ ක්‍රියාකාරීත්වයේ දේශපාලනික මූණුවරක් තිබුණා. අන්තරාගමික සම්බන්ධතාවයක් ගොඩනැගීමේ මූණුවරක් තිබුණා. සමාජ සේවාමය ගුණයක් තිබුණා. අධිපති විරෝධී ගුණයක් තිබුණා. බහුජාතික සමාගම් කෙරෙහි විරෝධයක් තිබුණා. විමුක්ති දේවධාර්මික ගුණයක් තිබුණා. ඒ ක්‍රියාකාරීත්වයන් විසින් ගොඩනගන ලද්දා වූ උන්නාසගේ ප්‍රතිරූපය පිටින් දැක බොහෝ දෙනෙක් විවේචනය කෙරුවා. වරදවා වටහාගත් ඒත් උන්නාසගේ විපර්යාසයට හේතුවෙච්ච ආධ්‍යාත්මිකත්වයෙහි අවබෝධයෙහි ප්‍රඥාවේහි ස්වභාවය ශාන්තුර ආධ්‍යාත්මික තමාශුන්‍ය වූ මහා උදාර ප්‍රේමයකින් පිරිලා තිබුණා. දැනට නේවාසික පියතුමෙක් වන මේරියස් ප්‍රනාන්දු පියතුමා මට මුණ ගැහුණා. උන්නාසේ ෆාද මයික්
ඇසින්දුටු පාදමයිකෙම ගෝලෙක්. ඇත්තරම මේක වෙනස්ම විදිහේ සොහනක්. මෙතන පාදගේ ශරීරයේ මෙතන මිහිදන් වෙලා නැහැ. පාදගේ ශරීර කූඩුව ගෙනිච්ච කොළඹ. ඒ නිකායේ ස්වාමිලාගේ අවශ්‍යතාවය අනුව. එතකොට මෙතන තැන්පත් කරලා දෙන්න පාදේ. දැන් මෙහෙමනේ පාදට වෙඩි තිබ්බේ බොහොම තොක්කු බටේ ලං කරලානේ ඔළුවට. ඔව්. එතකොට මේ පාදගේ ඇස් දෙක මොලේ කෑලි බිත්තිවල පොළවේ විසිරුණා. ඉතින් මේ ගමේ ජනතාව තමයි මේ කොටස් ශරීර ඒ මොලේ හා ඇස් මෙතන මිහිදන් කරලා තියෙන්නේ. ඉතින් මිනිසුන්ගේ ලස්සන විශ්වාසයක් තියෙනවා පාද උන්වහන්සේගේ දැක්ම උන්වහන්සේගේ ප්‍රඥාව අපිට දීලයි කියේ. අපේ ගමේ ඉතිරි කරලයි ඒ දේවල් උන්වහන්සේ ගියේ කියන ලස්සන අදහස මිනිසුන්ට තියෙනවා. දැන් වසරක් පාසා ඒ පාද ඒ ඝාතනයට ලක්වුණු නොවැම්බර් 10 වෙනිදා හැම වසරම අපි උන්වහන්සේගේ ඒ මරණය අනුස්මරණය කරනවා මේ ස්ථානයේ පූජාව දිව්‍ය පූජාව පවත්වලා. අපි මේ 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 චිත්‍රයේ මං හිතන්නේ මේක හො ලස්සනට අඹලා තියෙනවා මේ සී අමිත කියලා කලුතර මග්ගොණ මහත්තේ මීට අවුරුදු 10 12කට ඉස්සරලා. ඔව්. දැන් අපි මෙතනින් කෙටියෙන් පටන් ගත්තොත් උන්වහන්සේ මේ බුලත් තුරුල්ල බුලත් අපේ කම අරගෙන ආවේ උන්වහන්සේ රෝමේ කතාව උන්වහන්සේගේ උගත්කම පැත්තකින් තියලා අපේ කම රැගෙන උන්වහන්සේගේ ප්‍රඥාවේ ඒ ආලෝකය දැල්ල උන්වහන්සේ මේ ගමට ගෙන ආවා. ඇවිල්ලා ඒ පැලේ දොරගුළු හැම වෙලාවෙම විවෘතව තිබුණා සාමාන්‍ය ජනතාවට ඕන වෙලාවක යන්න එන්න උන්වහන්සේ හමු වෙන්න. ඊට පස්සේ උන්වහන්සේ මේ ගමේ හැම තැනම ගයක් ගයක් ගානේ ඇවිද්දා. මේ ගොවි කම්කරු ජනතාව එක්ක බොහොම අනන්‍ය වුණා. ඒ අයගේ ඉතාම හොඳ මිත්‍රයෙක් වුණා. ඒ ගොවිකම වගේම මේ තියෙන්නේ දේශීය වෙදකම මේ බෙහෙත් කොටන බෙහෙත්වරුව දේශීය වෙදකම ප්‍රගුණ කරන්න ජනතාව එක්ක එක්ුණා. සරලව කිව්වොත් මේ චිත්‍රය කියන්නේ උන්වහන්සේ මේ ගමට හා ජනතාවට ඉර හඳ තරම් සමීප වුණා යථාර්ථයක් වුණා උන්වහන්සේගේ වචනෙන් නෙමේ උන්වහන්සේගේ පැවැත්තෙන් උන්වහන්සේ ඉර හඳ වුණා. උන්වහන්සේ තව විදිහකට කිව්වොත් මේ ගමේ ඒ කාලේ මේ ගමේ මිනිස්සුන්ට මේ ඇඳුම් පැළඳුම් වුණත් මේ වගේ සරලව වැරහැලියදගත් හරියමං ඇඳුමක් නැති මේ මිනිස්සු මේ පෞල් ජීවිතවලට උන්වහන්සේ දැවැන්ත වෘක්ෂයක් වුණා කියන කතාව මෙතන පෙන්නුම් කරන්න උත්සාහ කරනවා වුණා මං හිතන්නේ උන්වහන්සේගේ ජීවිතයේ ඒ හැබෑව. උන්වහන්සේ බොහොම අර හෙළ වෙදකම ගොවිතැන කිව්වා වගේම පරිසරයට බොහොම බද්ධ වුණ කෙනෙක්. උන්වහන්සේ අද මේ ගමේ පූජාව තිබ්බනම් උන්වහන්සේගේ පූපහා මිදිරස වෙන්නේ මේ ගමේ දේවල් මල් ධාන්‍ය වර්ගයි උන්වහන්සේගේ පූප මිදිරස බවට පත් වෙන්නේ. තැඹිලි වතුර ටිකද බෙලි මල් ටිකද දැන් මේ චිත්‍රය තමයි තාම මේ උන්වහන්සේගේ ගමනේ දැවන්ත සලකුණක් වෙන්නේ. උන්වහන්සේ චිත්‍ර හා ඒ ලියපු කරපු හැමදේම බහුජාතික බූවල්ලෙක් ගැන කතා කරනවා. බහුජාතික බූවල්ලා කොහොමද මේ අසරණ ගැමි ජනතාව ගොදුරක් බවට පත් කරගන්නේ කියලා. දැන් හරියටම බැලුවොත් මේ බූවල්ලාගේ මේ වරල් මේ තියෙන්නේ තුවක්කු බට දෙකක්. වරල් වල ස්වරූපයෙන් තිබුණාට තුවක්කු බට දෙකක් බලහත්කාරය අසාධාරණය රජ කරනවා. ඔටුනු පළඳවල බූවල්ලට අසාධාරණය රස මේ මැරකම බලහත්කාරය තුවක්කු දෙකෙන් කියනවා රජ කරවලා උන්වහන්සේගේ හිස උන්වහන්සේ වැනි අයගේ හිසවල් පොඩි කරනවා. මේ උන්වහන්සේගේ හිස පොඩි වෙලා ඒ ගලා යන ඒ ලේ දහරාවෙන් ලස්සන අලුත් මලක් පිපෙනවා. අලුත් මලක් පිපෙනවා. අලුත් ඉරක් හඳක් පායනවා. මේ මේ
මේ අලුත් මේ වෘක්ෂයේ මේ පිපෙන්නේ තමාගේ ජීවිතය දිනපු මිනිස්සු පිරිසක් මේ ගහේ පිපෙන්නේ අර බයිබලයේ කියන අලුත් tirak අලුත් අහසක් පායනවා අපිට එවැනි එවැනි හැබෑම ජීවිත සාක්ෂි දරන මිනිසුන්ගේ ජීවිත හරහා මේ අවසාන චිත්‍රය හරිම ලස්සනයි බොහෝ අය උන්වහන්සේ වැනි අයගේ ජීවිත කපා සිඳහෙලන්න උත්සාහ කරත් ඒක කවදාවත් කරන්න බෑ ඒ කපා දාපු තැනින් තව ලදැල්ලක් තවත් දලුවක් දැල්ලක් හට අරගෙන උන්වහන්සේගේ දැන් උන්වහන්සේ අවුරුදු 36කට පෙර ඝාතනය වුණාත් උන්වහන්සේ මේ ගමේ තාම ජීවමානයි සජීවී උන්වහන්සේ මේ විදිහට අපි අතර මේ ගමේ මේ රටේ ජීවත් වෙනවායි කියලා අපි විශ්වාස කරනවා මේක නිර්මාණය කරපු කෙනා දැඩි ලෙස ඒක විශ්වාස කරනවා උන්වහන්සේගේ මුළු ජීවිතේම එක චිත්‍රයකින් පෙන්නලා මේක පෙන්නලා තියෙනවා දැන් ජූඩ් ඔයා විශ්වාස කරනවාද මේ තමයි පාද ජීවත්වුණු කාමරය මේ පොඩි කාමරේ ඇත්තටම දැන් මේකත් මේ පොඩි පොඩි අලුත් වැඩියාවන් කරලා ලස්සන්ට තියෙන්නේ පාද ජීවත් වන මේ වගේ පාද ගැඳ මේනේ පාද ගැඳනේ අනිතික පාද අපිට තියෙන තුරුතුරු අනෝ පාද මේ ලී ඇඳේ මෙට්ටයක්වත් නැතුවයි උන්වහන්සේ ඇත්තටම නිදාගෙන සැතපීලා තියෙන්නේ නිදාගෙන තියෙන්නේ මේ මොකද දැන් අද වගේ අපිට තියෙන තාක්ෂණය මොකද තිබුණේ නැහනේ ඒ කියන්නේ අඩු ගානේ මොබයිල් එකක්ද කම්පියුටර් එකක්ද පාද මෙච්චර දේවල් මේ ලියලා ඇඳලා මේ පාදගේ කපාද පාවිච්චි කරපු පාද පාවිච්චි කරපු එකක් මේ පාද පාවිච්චි කරපු ටයිප්‍රයිටර් එකක් අතරින් මේ එකක් ඉතින් දැන් අපිට මම හිතනවා ඔයාට වඩහක්ම වැදගත් ස්ථානේ අපි පෙන්වන්න ඕන පාද මේ හරියටම මේ වෙඩි වැදුණු තැන ඝාතනයට ලක් වුණු තැන පියතුමා ඇත්තටම මේ ඝාතනයට ලක් වුණේ සවස 7:30ට පමණ පූජාව අවසන් වෙලා මෙතන පොඩි සාකච්ඡාවක් පැවැත්තුණා පාද ඉඳගෙන හිටි මේ ජනේලේ ළඟ සිස්ටර්ලා දෙන්න මේ දෙපැත්තේ තුවක්කු කරු මේ ජනේලේ ඒ මේ තියෙන්නේ ඒ ජනේලෙමයි ඒ කොටු දැලමයි තාමත් මේ තියෙන්නේ මේ කොටු දැලෙන් තුවක්කු බටේ ඇතුළට දාලා මං අපිත් දින තොරතුරු අනුව මේ හිසට බොහොම ලං කරලා තමයි වෙඩිල්ල පත්තු කරේ මේ තියෙන්නේ ඇත්තට මේ පාද වැටිලා ඉන්නවා අර බාන්න අර ජනේලේ පහළ උන්වහන්සේ වැටිලා ඉන්නවා දැන් බලපුවාම කිසි හානියක් වෙලා නැහැ වගේ නමුත් අර මේ 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 පහළ චිත්‍රයේ පෙන්වුම් කරනවා උන්වහන්සේගේ මූණේ ඔළුවේ කොටසක් කඩාගෙනම ගිහිල්ලා උන්වහන්සේ මේ හැම තැනම මස් කෑලි වැදලි බිත්තිවල සිස්ටර්ලාගේ ඇඟේ ඇත්තටම එක සිස්ටර් කෙනෙක් සිස්ටර් මිල්බර්ගාව රෝහල් ගත කරන්න උනා මොකද ඇයිගේ ඇඟටත් මේ මූනිස් සංකීපයක් ඇතුළු වෙලා ඊටත් වඩා ඒ දෙදෙනා දැඩි ලෙස කම්පණයටපත් වෙලා හිටියා විශාල ලෙස තව කාරණයක් දැන් පාදවත් මෙහෙම මැරුවා නම් මේ භීෂණයෙන් පිරි යුගයේ පාදවත් මෙහෙම මැරුවා නම් උන්වහන්සේ දැන් මේ මරණය බලන්නවත් ගමේ කෙනෙක් මෙතනට එන්නේ නැහැ. දැන් මේතන බොහොම මේ මේ යුගයත් භීෂණයෙන් පිරුණු යුගයක් මේ. ඔව්. ඉතින් හැමෝම බයටපත් වෙලා මේතනට යන්නේ නේක පවා දවස් කීපයක් පාද මෙච්චර සිද්ධියකට මුහුණ පාලා මෙච්චර දයාබරව හිටපු මිනිස්සයා වුණත් බලන්න කරන්න මරණය මොකද්ද මේ හොයන්න කෙනෙක් ඉදිරිපත් නොවන තරකටම දුක්ඛිත තත්ත්වයක් තිබුණා. රෝමෙහි උර්බානෝ විශ්වවිද්‍යාලයෙන් ජාතික දේවසත් හලටද ඉන්පසු බදුල්ල පදවියෙහි පූජක පුහුණු හල සේවක සෙවන ලෙස නම් තබමින් එහි භාරකාරීත්වය දරමින්ද හිඳ එය දාතර බුත්තල මිනිසුන් අතරට ගිය උන්වහන්සේගේ ආධ්‍යාත්මික අවබෝධය
මට පෙනුණා 1962 දෙවන වතිකානු මන්ත්‍රණ සභාව समस्त ක්‍රිස්තියානිය උග්‍රතර ලෞකික තලයක විනාශයට යමින් සිටින මොහොතක නැවත ක්‍රිස්තු ක්‍රිස්තියානිය වෙතට හරවන්න බලපාපු විප්ලවීයම සංසිද්ධියයි ඒ නොවන්නට ක්‍රිස්තියානිය නොවන්නටද තිබුණා වත් පිළිවෙත් නොහොත් ක්‍රිස්තියානි සංස්කෘතික ස්වරූපෙහි කෙළ පැමිණි දැනුමකින් හෙබි ෆාදර් මයික් හුදු එක නොආදාල රෝමානු යුරෝපීය සංස්කෘතියක ස්වභාවය ක්‍රිස්තියානිය විශ්වනීය වීම වලකාලන බව දුටුවා ලතින් පූජාව සිංහලෙන් තිබ්බට සිංහලෙන් බයිබලයේ ලියුණාට ඇඳුම් පැළඳුම් දේශීය වුණාට ගායනා යාඥා සිංහලට හැරුණාට දේශීය ගෘහ නිර්මාණ ශිල්පයන්ට අනුව දේවස්ථාන කොට නැගුවට ඒ කියන්නේ මතුපිට සංස්කෘතික අංග වෙනස් කෙරුවටම පමණක් ආධ්‍යාත්මික විප්ලවය විපර්යාසය නොවන බව දුටු ෆාදර් මයික් සෝකී අභ්‍යන්තරික ස්වභාවය ක්‍රිස්තු ස්වභාවයට පරිවර්තනය කර ගැනීමේ නැවත ඉපදීමේ නොනිවෙන ප්‍රේමයේහි දිව්‍යමය ශුද්ධ සරල ස්වභාවයට සෝකී අභ්‍යන්තරික ස්වභාවය පරිවර්තනය කරගත්තා එකට උදාහරණ උන්වහන්සේගේ ශුද්ධ ජීවිතයමයි ප්‍රාණ පරිත්‍යාගී වීම සඳහා උන්වහන්සේ පුරණ පරණ සුදුසුකමත් එහෙමයි මට මතකයි මම මෙහි බ්‍රද කෙනෙක් සහෝදරතුමෙක් හැටියට එතුමා ගාවට ආවා දවස් 10ක පොඩි වැඩසටහනකට මට මතක හැටියට මේ වැඩසටහන නම් කරලා තිබුණේ Buddhism 10 days කියලා. ඉතින් අපි මේ වැඩසටහනට අවසාන වෙන දින පියතුමාට තිබුණා පිලිපීනේ මැනිලා යන්න ලෙක්චර් එකකට. අපිට පුදුම හිතුණා ලෙක්චර් එකට පිටත් වුණේ බයිසිකලේ ලැගේජ් එක උඩ ඉඳගෙන චූටි බ්‍රීෆ් කේස් එකක් ඔඩොක්කුවේ තියාගෙන සිරිපාල හරි කවුරු හරි ගැමියෙක් මෙයාව ගෙනිච්චා ටවුන් එකට රෑ බස් එක ගන්න කොළඹ යන්න එයාපෝට් එකට යන්න මැනිලා යන්න එක පැත්තකින් බහුජාතික ව්‍යාපාරයෙන් දෙරිව මිනිසුන්ගේ පැත්ත ගත් හේඳ බලේ ම්ලේච්ඡ කෲරතර බලධාරීත්වයට එරෙහිව නැගී සිටමින් අවිගත් අහිංසකයින් රකිමින් ඔවුන්ගේ අසරණකමේ පැත්ත ගත් හේඳ සුබසෙත් ගෙදරින් ඉවත් වන්නට ලද නිවේදනයේ පරිදි අප යා යුතුද නොයා යුතුද යන තීරණය ඒ දිව්‍ය පූජාවේ අවසානයේදී ගැනීම උදෙසා පක්ෂව හා විපක්ෂව කරුණු ගොනු කරමින් උන් අතරතුර මේ කුඩා කවුළුවෙන් එබුණු පැවැත්මේ මාරයා ඒවන විටත් මියැදුනත් මේ අහිංසකයින් දමා නොයන්නට තීරණයක් ගෙන සිටි මයික් පියතුමා මරා දැමුවේ පැවැත්මේහි මරණය නොපැවැත්මේ ජීවනයම බව කිසිදු ලෙසකින් නොතැනමයි මං සුබසෙත් ගෙදරින් පිට වුණා ප්‍රගතිශීලී විමුක්තිකාමී අරගල කරුවෙකු නොව ඒත් අභීත ප්‍රේමණීය දිලිඳු මුනිවරයෙකුම වූ ෆාදර් මයික්ගේ සුවඳ තවමත් යාන්තමින් සුබසෙත් ගෙදර තිබුණා උන්වහන්සේ දැල්ලපු ප්‍රඥා ප්‍රදීපය තවමත් නොනිමි යාන්තමට ඉතුරු වී තිබුණා එයද නුදුරේම නිවි යයිදෝ මට හිතුණා උන්වහන්සේගේ මරණය හරසුම්ව අපතේ යයිදෝ මට හිතුණා මානව වර්ගයා කෙරෙහි ස්වභාව ධර්මයේ කෙරෙහි වූ අසීමිත ප්‍රේමයෙන්ම නැගුණු උන්වහන්සේගේ විරෝධයේ හඬ නිවා දැමූ ඔවුන් මේ වන විට මුළු බුත්තලත් අවට භූමි භාගයත් අහිංසක මිනිස් ජීවිතත් ඍසිසේ උක්කර්මාන්තේ වේශෙන් හප කරමින් සිටිනවා සියලු සංස්කෘතික අන්තවාදී බෙදීම් වලින් වැසී සැඟවුණු පරම මූල හරය දත් ෆාදර් මයික් අද හිටියානම් මොනව කරයිද මම හිතන්න පටන් ගත්තා එහෙම වුණත් මේ පාදඩ බලයේ කෛරාටික සැලසුම් වලට හීල නොවි මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් මැරුම් කන්න දෙපාරක් හිතන්නේ කියලා මට හිතුණා ඉමහත් උන්වහන්සේගේ ප්‍රේමයේ කැටි කරපු මේ වචන ඒකට සාක්ෂියක් කාලය පැමිණියොත් පැමිණි කලද මිනිසුන් වෙනුවෙන් මිය යෑමට අපි සූදානම්ව සිටිය යුතුමයි
වාල ගැන නොසිතා අප දිවි පවා පුදා සේවයේ දෙමු නොබා ගුරුසියේ හෙවන ලබා අප ගැන මදකුත් නොතකා කැපවී ඔබ සඳහා ගෙවනට අප දිවි සමිදේ අප සිත් පහර